අධික මුදලක් වැය කරනවා මේ මාර්ග සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්. නමුත් මේකේ දීර්ඝ කාලයේ මාස 6 7කින් කඩා වැටෙනවා. කොයි පාරද? ඔබට නිදුසුණක් වශයෙන් අවශ්‍ය ගානක් වශයෙන් අවශ්‍ය. එහෙම කිව්වම ඔබතුමා කොයි පාරද කියලා කියන්නේ? ඔබතුමාලගේ ණයට කිරුල ඒකට මිලියන් 21600ක් මෙව කරලා ඒ අනුරාධපුර කොළඹ පාරේ ඔය ඕකේ අද ඒකේ කඩා වැටලා කියන මාස දෙකකට පස්සේ. දැන් අර දැන් ඒකට උත්තර දෙන්න පුළුවන්ද? ඔබතුමා ප්‍රශ්නේ පැහැදිලි නෑ. කොළඹ අනුරාධපුර පාරේ ගම්මුදාව ණයට කිරුලට ඔබතුමාලා පටන් ගත්ත ඔය ව්‍යාපෘතිය දැන් දැනට දවස් 90යි සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා. ඔබතුමාලාගේ යන්නේ මැදවච්චිය යන පාරද ඔබතුමාගේ උතුරම පළාච්චිය යන පාරද ඉස්සරහ තියෙන පාර. එහෙම නැත්නම් ඔබතුමාගේ උතුරම පළාච්චිය යන ඉස්සරහ තියෙන පාර තමයි ප්‍රිවිච් කළා තියෙන්නේ. ඒක වෙනවා. ඔබතුමාලා දැන් මේ මොහොතේ යන්නේ සදික් පැතිතුමා මෙහි පාරේ යන්නේ. කොයි පාරද? ප්‍රශ්නේ පිළිතුර අහනවා. පිළිතුර හම්බුනේ අප ප්‍රශ්නේ අනුරාධපුරයේ කොළඹ මාර්ග ගණ්ණාවක් තියෙනවා. මේ කොයි පාරද ඔබතුමා සඳහන් කරන්නේ? අනේ අනේ ඔබතුමාට ඕන පාර කියන්නේ එම තත්ත්ව පාලනය ඒක තියෙන්නේ. එහෙනම් මේ කොළඹ ඉඳන් හදලා තියෙන අධිවර්ග මාර්ගයේ ගාල්ලට ඒක කඩාවැටලා තිබෙනවා. දන්නම අගුල කතා නම වාදී වෙනවා. දැන් මේකට තියෙන උත්තරේ මිලියන 84,800ක් වියදම් කරලා මට උත්තරේ දෙන්න පුළුවන්. මෙතුමා කියන පාර නිශ්චිතව කිව්වොත් මම ඒකට උත්තර දෙන්න. ඒක මම කිව්වා දැන් දෙවෙනි එක කිව්වා නිශ්චිතව දකුණු අධිවේග මාර්ගය කියලා. කතා නැගතොර දකුණු අධිවේගී මාර්ගයේ හයි ස්පීඩ් ගිහිල්ලා දඩ කාපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කතා කරන්නේ. මගේ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි. නියෝජ්‍ය වලට යනවා වෙලාව දෙකයි. මම වරලක් ගණකාධිවරයෙක් මිසක් රියදුරෙක් නෙමෙයි. හරි. ඉතින් ඔය වගේ නොදන්න ප්‍රකාශ කරනවට වැඩිය මගේ අහිංසක ජනතාව වෙනුවෙන් අහන්න ඕනේ. හරි. ප්‍රශ්න දෙකයි දැන් ඉවරයි. කතා පවත්වන්න මට ඉඩ දෙන්න බෑ.